Hi all, welcome to the channel. So today we came to Northampton to see two of our friends from NIBM. So today, as usual, Chamal is with me. Hi. So we'll see what we can see in Northampton and we'll meet our friends and talk with them. So yeah, stay tuned. We're in Hisar. Hey, Naimashaka. අපි දැන් මේ යනවා ඒගොල්ලන්ගේ යුනිවර්සිටි එක බලන්න. කියන්නකෝ මේ යුනිවර්සිටි එකේ බිල්ඩින්ග්ස් වල මොනවද තියෙන්නේ කියලා. දැන් අපිට ක්‍රියේටිව් හබ් එක තියෙනවා. හරි. ඊට පස්සේ ලර්නින් හබ් එක තියෙනවා. හරි. ඊට පස්සේ තව වගේ මෙහි තියෙන අර හබ් 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 කියලා තමයි ඔක්කොම තියෙන ඩිපාර්ට්මන්ට් කඩලා. එතකොට ලර්නින් හබ් එකේ මොනවා කියලා ටීච් කරන්නේ? මෂන් ලර්නින් හබ් එකේ අර ගොඩක් කරාට ඉංජිනේරින් මේ සයිඩ් එකේ මේ කන්ටෙන්ට් ටික තමයි ඔක්කොම යන්නේ. කියන්නේ IT යනවා, ඊට පස්සේ මෙකැනිකල් ඉංජිනේරින් රිලේටඩ් ඒවා යන්නේ, ඒ වගේ තමයි යන්නේ. ක්‍රියේටිව් හබ් එකේ ඔක්කොම මෂන් මේ ඩිසයින් රිලේටඩ් ඒවා ටික යන්නේ. හා. ඊළඟට රූෆ් ටොප් එකට යමු. හා. කෙලින්ම ගිහම පේනවා එන්ජින් ෂෙඩ් එක කියලා තියෙන්නේ. ඒ කියන්නේ ස්ටුඩන්ට් යුනියන් එක තියෙනවා. හා. කියන්නේ ස්ටුඩන්ට්ස්ලා හදන කෑම එහෙම එහෙම තියෙනවා, එක එක සීන් තියෙනවා. ඒකටත් යමු. සන්ලේ හෝටල් එකේ විසිටර්ස්ලාට ඉන්න පුළුවන් අතට. ඔව්. හා. සපස්සිකයේ පේරන්ට්ස්ලාගේ. පේරන්ට්ස්ලාගේ එහෙම ඉන්නවා නේද? මේක වංශන් එහා පැත්තේ තව සෙක්ෂන් එකක් තියෙනවා. මට ඒක හරියට මතක නැහැ නම අපි ඒ පැත්තට ගිහිල්ලා බලමු. ඒ පැත්තට ගිහින් බලමු. යා. ඔල්රයිට්. Thank you.
එතකොට දැන් මෙහෙට ආවට පස්සේ වා දැන් ඔය කියපු එක්ස්පෙක්ටේෂන් එකයි මේ දැන් ඔයාලා අපි හිතන්නකො දැන් අපි ලංකාවේදී අපි කියන යුන් ලයිෆ් එකයි මෙහෙදි තියෙන යුන් ලයිෆ් එකයි එතකොට මෙහෙ තියෙන ෆැසිලිටීස් එක කොහොමද ඒ වෙනස දකින්නේ පටන් ගන්න ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක දැම්මොත් පට්ට ඒ කියන්නේ නිකන් ආව ගමන්ම වාව් හරි එහෙම සින්නක් තියෙනවා අත්‍තර දැන් අපේ යුනිවර්සිටි එකක් ගත්තාම මම දන්නා ඒ කියන්නේ කවුන්ටි යුනිවර්සිටි එක කොහොමද දන්නේ හැමං එනකරන්නේ දැන් අපේ යුනිවර්සිටි එක එන්න IBM ගත්තාම කෙලින්ම තියෙන කලම්බු සෙවන ඒ කියන්නේ පට්ට බිසි සිටියක් නැද්ද වාහන යනවා මැරෙන්න වගේ ඒ කියන්නේ පට්ට ඒ කියන්නේ මේ මට ඒක තේරෙන්නේ නැහැ කියන්නේ මේක ගත්තාම මේක නිකන් පට්ට ඒ කියන්නේ රිමෝට් නෙමෙයි තියෙන්නේ නමුත් apart from the city කියන්නේ මේ සිටි එකට සිටි එක ළඟ තියෙන නමුත් එච්චර එහෙම කේඔටික් නැහැ බිසි නැහැ මිනිස්සු එකින්දා ඒක ඒ ආපු ගාමම ඒක තමයි තේරුණා මට සිරි පට ආතල් එකේ නිදහසේ වැඩ කරගෙන යන්න පුළුවන් කියලා ඒ ෆීලිං එක ආවලුවට අපි ආවිල්ලා ඇතුළට යනකොටම තේරුණා මේක next level of experience කියලා කියන්නේ අර ශ්‍රී ලංකාවල එක්ස්පෙක්ට් කරපු විදිහ නෙමෙයි තින් මෙතන තියෙන්නේ ඊට පස්සේ අපි enrollment එක දවසේ උඩට තමයි අපි තේරුම් ගත්තේ මෙතන හැම ෆ්ලෝ එකකටම libraries තියෙනවා කියලා බැලුවා අපි අම්මට හැම ෆ්ලෝ එකකටම libraries තියෙනවා පට්ට ඊට පස්සේ උඩ සෙක්ෂන් එකට ගියා දවසේ ලැබ්ස් ටික අපි දැක්කා ලැබ්ස් ටික දැක්කා මැෂින්ස් තියෙන විදිය දැක්කා එන ඇත්තට පට්ටම ඕගනයිස්ඩ් එහෙම එහෙම සීන් එකක් තියෙනවා අර මට ඒක කියන්න දෙන්නේ නැහැ ඕවරෝල් එක්ස්පීරියන්ස් එකම පට්ට එහෙම කේසක් තියෙනවා යුනිවර්සිටි එකේ අරවත් එක්ක බලනකොට ලෝකල් ලෙක්චරර්ස් ලා පට්ට ෆ්‍රෙන්ඩ්ලි අනිත් එක ඒගොල්ලන්ගේ ටීචින් මෙතඩ් එක ගත්තාම ඒ කියන්නේ පට්ට සිම්පල් ඩවුන් ටු අර්ත් හරි අනිත් එක එක පාටම අර ඒගොල්ලෝ පටන් ගන්නෙ නැහැ. ඒ කියන්නේ ඔයා කිසිම දෙයක් දන්නේ නැහැ. එහෙම එහෙම කියලා එහෙම නෙමෙයි පටන් ගන්නෙ. ඒ කියන්නේ මේගොල්ලෝ බේසික් ලෙවල් එකේ ඉඳන්ම අරන් යනවා. ඒ කියන්නේ මේක මාස්ටර්ස් නමුත් ඒ අදාළ සබ්ජෙක්ට් එකේ අදාළ සබ්ජෙක්ට් ඒරියා එක බේසික් ලෙවල් එකේ ඉඳන් මේගොල්ලෝ අරන් යනවා. එහෙම සීන් එකක් තියෙනවා. ළඟේ හවස් වරුවේ වගේ නම් ඇත්තට ටිකක් මේ පොඩ්ඩක් රෂ්. හරි. නමුත් අනිත් වෙලාවල් වල බලනකොට ඒ කියන්නේ සිටි එකේ වුණත් පට්ට. ඒ කියන්නේ ඉඳහසේ ඉන්න පුළුවන් මිනිස්සු ඒගොල්ලන්ගේ පාඩුවේ වැඩි කරන් යනවා. අර හැම එකටම මොකද්ද අපි කියන්නේ අර හොට දානවා කියලා. හරි. They just mind about their own business. හරි. ඒක තමයි. ඒක තමයි මම කියන්නේ වෙන්න ඕන මිනිස්සුන්ගේ. Right. පට්ටි කියනවා UK එන්න කලින් දෙපාරක් හිතන්න කියලා කියනවා. දැන් එයා එන්න බලන් ඉන්නේ සෙප්තැම්බර් වෙනකොට. එතකොට සෙප්තැම්බර් ඉන්ටේක් එකේ එන්ඩින් එකනට ඔයාලට දෙන්න තියෙන ඇඩ්වයිස් එක මොනවද? මම කියන්නේ අර එන්නම් වාලි ඉන්න එපා. හොඳ රිසර්ච් එකක් කරන්න යුනිවර්සිටි එක ගැන. ඊට පස්සේ සිටි එක ගැන, ජොබ්ස් ගැන, ඊට පස්සේ ජොබ් සෙලින් කොච්චර හම්බ වෙනවද? ඊට පස්සේ ඒකෙන් ඔයාට රිකවර් කරගන්න පුළුවන්ද? හරි. ආගේ ඩෙප්ට් එක රිකවර් කරගන්න පුළුවන්ද කියන එක තමයි කරගෙන යන්න ඕන. ඔව්. කට්ටිය කියනවා මෙහෙමයි කියන්නේ ඉතින් ලංකාවේ අයගේ මයින්ඩ්සෙට් එක එහෙම තමයි හරි අමාරුයි හරි ඒකෙන්ද එන්න එපා ඩිපෙන්ඩන්ට් කෙනෙක් නැතුව එන්න එපා හරි එහෙමයි ඉතින් කියන කට්ටිය ඉන්නවා එහෙමයි මෙහෙ ඔපචුනිටිස් ඇත්තරම තියෙනවා කියන්නේ ඇත්තම ගත්තොත් බිට්ස්ලා පට්ට කම්මැලි ඇත්තම සීනක බිට්ස්ලා පට්ට කම්මැලි ඒකෙන්ද ඇත්තර ඔපචුනිටිස් තියෙනවා නැත්නම් නැහැ ඒ වගේ හොයාගෙන යන්න වෙනවා ඉතින් මහන්සි වෙන්න ඕන මේ මම හිතන්නේ මේ නෝර්තම්ගෙන් ගත්තාම පොපියුලර් තියෙන්නේ මම හිතන්නේ වෙයාහවුස් තමයි. මොකද මෙහි තියෙනවා මම හිතන්නේ ෆැක්ටරිස් තියෙනවා ඊට අමතරව දැන් Amazon ඕගේ ගත්තාම ඒගොල්ලන්ගේ වෙයාහවුස් තියෙනවනේ. එන්නේ ඒවල ජොබ්ස් තියෙනවා. ඊට අමතරව ඊට පස්සේ මෙහි ඉතින් අනිත් ඒවා ඉතින් සුපර් මාකට්ස් ඒවල ඉතින් තියෙනවා ෆුඩ් ජොයින්ට්ස් McDonald's, KFC ඒ වගේ වල තමයි තියෙන්නේ. පුළුවන් නම් දෙතුන් දෙනකින් අහන්න. ඒකෙන් ට්‍රස්වර්දි කට්ටියකින් අහන්න මොකද සමහර කට්ටිය ඉන්න තර්ඩ් පාටියෙන් ඇහුවට පස්සේ කියනවා එන්න එපා. කෙලින්ම කියන්නේ එන්න එපා. ඇයි කියලා කියන්නේ නැහැ එන්න එපා. මේ හේතුව හින්දා එන්න එපා කියන්නේ නැහැ. එන්න එපා කියලා කෙලින්ම කියන්නේ ලංකාවගේ මයින්ඩ්සෙට් එකනේ. හරි. පුළුවන් නම් මම නම් කියන්නේ එහෙම නැතුව අපි කවුරු හරි ක්ලෝස් මේ කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් එයාගේ ඔපිනියන්ස් ගන්න කොහොමද මේ ඇවිල්ලා ඒක ඒගොල්ලෝ එක කරේ කොහොමද කියලා අයිඩියා එකක් ගන්න කියලා තමයි මම කියන්නේ. අනිත් එක තමයි ලංකාවයිගේ මෙයා කළා මේගොල්ලෝ ඩිෂන් එකක් ගන්නවා හරි මං එනවා මට මෙහි ඉන්න බෑ ලංකාවේ ඉන්න බෑ ඒකින්ද මම මෙහෙට එනවා එහෙම ඉන්න එපා කියලා මං කියන්නේ හරි අනිවාර්යෙන්ම මොකද ප්ලෑන් එකක් හදාගෙන ඉන්න මම දැන් මේ අවුරුද්ද මේ වෙනකොට මං මේක ඉවර කරනවා හරි ඊට පස්සේ මම මොකද කරන්නේ හරි මං කොහෙට හරි රටකට ඇප්ලයි කරනවද මං PSW දානවද මොකද කරන්නේ කියලා එහෙම ප්ලෑන් එකක් හදාගෙන ඉන්න කියලා තමයි මං කියන්නේ තම යුනිවර්සිටි එකේ විස්තරේ අපි දැන් ටවුන් එක පැත්තට යනවා කියලා බලමු මොනවද කන්න තියෙන්නේ කියලා. ඒත් ඒ වගේම UKෙන් දිනනවා නම් මේ යුනිවර්සිටි එක University of Northampton එකත් කන්සිඩර් කරලා බලන්න. හොඳ යුනිවර්සිටි එකක් ඒ වගේ ෆැසිලිටීස් හොඳයි. එතකොට ඕල් නේචර් එකත් එක්ක ඉන්න කැමති කාම් පර්සන් කෙනෙක් නම් ආඩ ගැලපෙන යුනිවර්සිටි එකක්
දක්වා මේක so consider it. Kiyanna masan, what do we have here? Masan gatta, mai thana meka tandoori chicken. Okay. Meka chicken fever gatta. Ekenne two types of chicken mon thana meka tiyana. Meka hari meka ready. So, eka thamai api ada podi gamane avasanaya. එතකොට අද අපේ ටෙක් එකතු වුණා විචාරයි විවාසක්තයි දසවල්කයි. එතකොට අපි දැන් නෝතැම්ප්ටන් ස්ටේෂන් එකෙන් ආයි කොරෙන්ට්‍රි යනවා. ආය දවසක අපි හම්බ වෙනවා. තැන්ක් යූ දෙන්නටම. ජය වේවා. තැන්ක් යූ. ස්ටේ ටියුන්ඩ්.